ආයිබෝවන් සුභ මධ්‍යහනක් ඔබ ස්වාධින් රුපහනි අධ්‍යහන පුවත්විකාශය සමගෙන් මුලින් බවධනය ප්‍රථේ සිරස්ථන වෙත. අන්තවාදී බ්ලෙච්චක්විය ජීවිත බිලිගත් අඳුරුතුම තිනයට හදට වසර දෙකයි. සහරාන්ලාගේ කූරක්වයට බිලි වුවන් සීකරමින් පාඩ්ලිේන්තුවත් නිහටවෙයි. ස්කු ප්‍රහාරය වෙනත් මාවතකට ගෙනියන්න ඇතමුල් උත්සාහ කළත් වගකිබ යුත්තන්ට නිසි දඩුවම් තිෙනවාමයි අගමැති සාතිකවෙෙයි වරාය නගර පනත් කෙටුම් පත අභියෝගයට ලක්කරපු පෙත්සම් විභාකය අතත් පෝට් සිටි පනත් කෙටුම් පත සම්පූර්ණයෙන්ම ප්‍රචාතන්ත්‍රපාති යේෂ්ට නිතිතඥ තිරණකව කියයි ඉදිරි සති කිහිපිය පුරෝණාව නිසා රටටම තිරණාත්මකයි. ු ෝජ්ව මරු සුදු පොලිස් දෙරරික් වරතකරුවයි අහිංසක ජීවිත දෙසිය පනස් නවයක් බිලිගත් පන්සියකට ආසන්න පිරිසක් තුවාලකරුවන් බවට පත්කළ, පාස්කු ඉරි මිලේච්ච ත්‍රස්ථ ප්‍රහාරයට අදට වසර දෙකක් සපිරෙනවා. මෙම ත්‍රස්ට ප්‍රහාරෙන් මියග අය සහිපත් කරමින් දිවනපුරා விවිධ ආගම්ක වැඩසටන් අ ක්‍රාත්මක කෙරුණා. පෙරවරු අட்டයි හතලස් පහට විනාඩි දෙකක නිශබ්ධතාවක රකිමින් මියග අය සහිපත්කිරීමට සමස් ஸ்ශ්‍රීலாංකිකම එක් වුණ දෙදාස්දා නම වසරේ පස්කු ඉරිතා තිනය යෙදීතිබනේ අප්‍රේල් විසි එක්ව නිතාටයි. තිනිද කතෝලික දෙවස්ථානවට බැතිමතුන්ද එක්ව සිටේ දේව මෙයන්සඳහා සාභාකිවීමටයි. ත්‍රස්ථ ප්‍රහාරයක් පිළිබඳ කිසිදු හෝඩුවක් නොදන සිටි අන්සකින් සුපුරුදු පරිදි ආගමික වතාවත්වල නිලත ී සිටියයා. ොඹ කොච්චිකඩේ ශන්තන්තුොි දෙවස්ථාන, මීකමුව කටවාපිටිය ශන්ත සෙබස්තිියන් දෙවස්ථානය හා මඩකළපු සියු දෙවස්ථාන පමක් නොව, ොළඹ හෝටල් கிීපේකම ம்பපපු පුරகிයා. කිසිවකුත් ොසිතුූ මෝතකසිද වූ මෙම ප්‍රහරවලින් දෙස්විදෙස් දෙසිය පනස් නමතෙනෙකු ජිවිතක්ෂයටය පත්වුණනා. තවත් විශාල පිරිසක් තුවල්ලබෝවා. දේවල සත්ව්‍යන ඉදිරිිට පේට පොපිකල්ඉන් හෝටල සිද උපිරිමෙන් එම ස්ථානදීමම පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණ. මෙම සමස්ත ප්‍රහාර මල්ලාබෙන්ම තුල්ලපු පුදකලයන් එකසි හැට හතර දෙෙනකු තවමත් නිවෙස් තුළ රෝගීව සිටිනවා. පුදගලින් අසු නම දෙනෙකු පමණ අදටද ප්‍රතිකාර ලබාකිනිම සඳහාසානවලට පැමිණිෙනවා සදා කාලික ආබාධිතත්වයට පත් වූ පිරිසද තවමත් වේදනාවන් විඳෙනවා. මෙයන්තවාදී ප්‍රහාරය එල්ලවීමත් සමග ආරක්ෂික අංශ විශේෂ මෙහුමක්්‍රයත්ම කලා එඒ අතර තුළ දෙමට කුඩ නිවාසංකකිරණක පොලසිේ සෝදිසි මෙහමක් ක්‍රියත්ම කරමින් සිටියද පිපිරිමක්ද සිතිබනා. මෙම සෝදිසි මෙහිමට සහභාගේ වූ පොලිස් නිලතාරින් තුන් දෙෙනෙකුද එම ස්ථානතිීීම ජීවිතක්ෂයට පත් වුණ. අතන ගොට ගත් සැක්කරුවන් සියකට අධික සංකෑවක් පිළිබඳ විමර්ශණ මෙමනවිට අපාධ පරික්ෂණ දෙපර්තමේතු වැයටතේ සිදු කරනවා තවත් පිරික් රැඳුම් නියෝගමත රඳවාගෙන විර්ශණ සිදු කරනවා. රක්ෂිත බඳනාගාර ගතව තවත් සැකරුවන් රැසක් සිටනවා. ්‍රහය පිළිබඳ ොරතුු සපලා පලமே තුර துරතුරු වාර්තා කිරීමවිශෂ தேරීම කාරක සභාවක් පත් කරුණ. එම තරීම් කාරක සභාවහමෝට, එවකට සිටි අග්‍රමාතිරනිල් விකමසිහ මහතාද සාක්ෂ මසීම සඳ කද තිමුණ. එමම ජනාධපති පරීක්ෂන කොமிஷ සභාවක් පත්කර සිදධිය පිළිඳ சபල ஆரம்க்கලා. එම කොமிஷ සභා වාර්තා මෙම විට නිකුත් වීතිබෙනපා. එහි නිර්දේශ ක්‍රාම කිීම පිළිබඳ සෑැලීමට කமிිටවක් පත් කර. වැරදිකරන් ීතිය හමුවට කැඳවීමටත් මෙවැනි ත්‍රස්්ට ප්‍රහාර යළිත් ඇතිවීම වැලැක්වීමටත් වත්මන් රචියය උපරිම පියවරගෙන තිබෙනපා. පාස්කු ප්‍රහාරයේ විින්තිතයෙන් බවට පතුූ ජනතාව අනුස්මරණය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් කොච්චිකඩේ ශන්තන්තෝනයේ දවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වනා. ෙරු අටයි හතලිස් පහට ොලමොච්ච ඩේ න්තන්තන දෙවස්ථානයේ සීන නාදකර මිනිත්තු දෙක නෙහට තාවක් පවත්මින් ප්‍රහ බින්දදි ය යල න ැමර සිදු කරවුණ. ාන ද පැවත්වනු සැමරුම් වැඩටහන්ට සමගමී ලෙස දෙවනේ සියලු දවස්ථාන වල සීනු නාදකිරි ක් සහ දෙෙහට තවක් අනුකමනය කරුණා. කොච්චිකඩ වස්ථානයේද විශේෂ දේවමහ පැවැත්වූයේ කොලබ අරගරු අදයතු මල්කම් කාදදිනල් වංචි හිෙමිපාන්ගේ ප්‍රධහනත්වයේ හංගරත්නයෙන්න්න්න විධ ආගමනයෝචනය කරමින් ආගමික නියෝචිතයන් මෙමවස්ථාවටෙක්ව සිටීම විශෂක්පය ශ්‍රීල කාවී වතිකානු තාාවන පතිබරයා තු විදිස්ථාන පපතිරන් ලාර හ ප රසක් වස. ක්පු රජේ මූලික වගකමු ජනතාවගේ ආරක්ෂාව සැලසේ මයි. මේ වගකීම පසුගිය රජජවිතින් ඉටු නෝනු බව විතාමත් පැහැදිලි. ඒබිල්ිබඳ චෝදනා රාසියක් එල්ල වෙනවා. එසේ නම් කුමක්ද කළ යුත්තේ. පසුගිය රජයෙන් සිදු වුණු අකටයුතුකම් සහ අත පසුවීම්වලින් තොරව තස්තවාදය නැමැත්වීමට පමණක් නොව. ත්‍රස්ථවාදයේ හේතු සාධක නැති කරන්නට වත්මන රජය. අවශ්‍ය විදිවිධාන වහා හිටු කළ යුතුයි. ජනතාව විනාශකරන, රටේ ප්‍රගතිය විනාස කරන සාමය විනාස කරන මේ සියලු ත්‍රස්ථමාදයන් නැතිකරලීමේ මහා වගකීම රජය සතුයි. පාස්කු දවසේදී එම මිලිච්ච ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්තුුණු අපේ ආදරනීය ගෞරණීය ජනතාවගේ. පවුලේ ඥාචින් සියල්ම දෙනාටම අදත් මාගේ බලවත් ශෝකය කළගාටු මේ අවස්ථාවද ඉස්ලා ආගමික පූජකරකශින් සඳහන් කරනවා. මේ මිලිච්ච බ්‍රහරයට ඉස්ලාමම් ආගම තුළ දුවිල්ලකටත් ඉඩක් නෑ කියලම මේ අස්ථාවේදී. හිතාම්මත් ඕනය කමින් සඳහන් කරන්නේ. මේ බරපතල අපරාදේ සිදුවී වසර දෙකක් සම්පූර්ණ වුවත්. ඒ මිනිස් සංහාරය සිදු කළේ කවුද. එම මිනිමැරුම කළේ කුමන හේතුවකටද. කාගේ වුවමනාවකට දෙ යන්න රටට හෙළි දරවකිදීමට අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවත්, ඊට අදාළ රජයේ අනිකුත් ආයතනත් මේ වන විටත්. අපහෝ සත්වී තිබීම, අප සිත්්හී විශාල ප්‍රශ්නාර්ථයක් නගන දෙයක්. ඒ නිසා මේ පාස්කු ඉරුදිණ ප්‍රහාරයට හැකි ඉක්මණනින් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී තිබෙන. සතුරාට පවා ප්‍රේම කරන්න, ඔබට පීඩාකරණයට විරුද්ධව එකට එක නොකරන්. පලි නොගන් ඉවසන් සමාව දෙන්නේ අයි අපට කියාදුන් උන්වහන්සේ කුරස ගසේ තමන් ඇන ගැසූ අයට පවා කමා කර මැනවයි පවසමින් දේශනා කළ ධර්මය අපට මෙහිදී මඟ පෙන්වෙනවා. බ්‍යාතර බෝබ ප්‍රහරල්ල වූ සෑම කතොලික දෙවස්ථානෙකම අධිනේ විශාකික වැඩසටහන් පැත්වන. බොහෝ පිරික් ජිවිතක්ෂයට පත්ව ව කටු අපිටේ ශන්ත සිෙවස්තින් දෙවස්ථාන දීද විශෂ දවමියයක් පවැත්වුණනා. ගේ සේලු දෙනනා වෙනුවෙන් දෙවස්ථනේදික කරඇති ස්මාරකයේ ඉදිරිපිට, එටි පන්තන් දල්වා මල් කලව තබා මියකේ අයිසිහිපත් කෙරුුණා දේයන් තැන්පත් කරඇති සුසාන භහමියේතිද ආශිර්වාාද පූචාවක්ටවැත්පොන. පාස්කු ප්‍රහාරයට වගකයුත්තන්ට නීතිය අනුව දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ආග්‍රාමාතය මහින්ද රජපක්ෂමතා පවසනපා. ලිේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිෙනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ අතර පාලිමේන්තුවේ කටයුතු මිනිත්තු දායකට කල් තැබීමට කතානායකවරයාට අද සිද වනා. ඒ දේශපාලන පාලිගැනම් පිළිබඳ විවාදේ ආරම්භකිරීමේ දී විපක්ෂ මන්ත්‍රීවරුන් ගෝෂා කිරීමත් සමකයි. පස්ක හරයට ක්වුවන් සපත් කරමින් ප්‍රහරයට විරෝතය පලිකිරමසන අ්ඩු පක්ෂ මන්ත්‍රවරුන් කළුපටි අතේ පැළඳගෙනයි සභාගමත පැමිණේ වික්ෂ මන්තරුන් කළු පැති ඇඳවින් සැසසි සිටීම විිෂත්වයක්. අි මීට වසර දෙකට පෙර ලංකායි ්‍යය ඇතිව අන්දතුම දින. දෙවන අනුස්මර මේ ඉතා සංවේගයෙන් සමර. එදා පස්කුවිදින දෙවමයන්ත සභාග වූ. අහිංසක ජනතාව ඇතුළූ උදසිිය පනස් නමය අරුවට පත් කරමින් සහස්සිය ගණනකට තුවාල සිදු කරමින්. එල්ලවූ මරගෙන මැරණ බෝම මාලාාව හෙත්තුවේ මියගිය ස්වි දේශසාආදරනය ජනතාව ඉතා සංවයගෙන් සීපත් කරන ගමන් තුවාල සිියලු දෙනගගේ පෞුල්වල. ජක න්ගේ බලව සංවයකඋද කරනවා. වගේ පස්කු කමිසුම් මගේ එලිදරව් කරගත් තොරතුරුවන් සකස් කළ වාර්තවා අනෙකුත් දකන පදනම් කරගෙන නීති මේ ්‍ර්‍යාමාර්ග ගැනීමට මේ වන විතාත්කරු නීතිවත් මමට යමු කරති වෙනවා. අධගරන ක්‍රාමාර්ගෙරෙ අප ජාත්වීමටයු නොකලත් එම ක්‍රාමාර්ග සාර්ථකර ගැනීමට වස්කූන ඇම සයයක් ලබාදීමට පරජායක් ැටට සූදානම් බව කියන්න කැමති. එේම කොමිසන් සබාවට අමතර ප්‍රාත්ම කරන අපරාධ පරිීක්ෂණ පාර්මවේ සහ විස්තුු විවර්ශන කොට්ාස විමර්ශන කටයුතු මේහන විතයි තාම සවාදීන සුදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් ඇතිිකරු ජනාධීපත්තුමා විසින් සලසා ීතිබෙනවා. මේ පරීක්ෂණ අවසානයේ ඒ දෙපර්මෙන්න්තු සින් අධිකරන ්‍රාම ගැනීමට ඉදයේදී කටයුතු කරයි කියලා පොඩ විශ්වාසයි. පසුගේ රජයවින් සියදදුකත පරද නස හැ ීම ගහ. ඒ ජාතික රක් ශවස්සාහ තමන් දේශුපාන්න කටයුතු ස පටලවා ගැනීමෙන් අවස්සානයේ දී වන්දිගවීමට සිදුව සිදුවනය අයිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට ලාවගගේ යතු කොට්ටාස් ීහිද බොරු සමාජ ගත කරම විමර්ශනවලට බලපෑම් කරමින් සමාජවදානය වෙනත් දිසා යොහුකිරීමට කල්යුතු කරම ක්සිදිනවා. අපීම පිරිස ිබඳ කනගාට. එයවන්න වසනාවන්ත තත්වල ඉසිදා ඇති නොවී මටත් අප රාජයක් ඇටට. ඒ ගනිමින් සිටිනවා ඒ වගේම කරරු ප්‍රහරය වගේ හුතු සියලු දනම මීතියා මොට ගෙන නත් ප කටයුතු කරන බවටාව සනවශය කැන්ඩ ගැම ම බලාපොරත්තුරු තනාහකම යෝජ කරන සභාව පවක ය ම ඉල්ලස. ஒ வරய நகர ஆர்ර්ථක කොமிஷன் සභහපணக்கெடுම් පது අභයෝගයට ලකරමින් ගොුණුකරතිබෙන பெත්සම් விභගකිීම, පஞ்ச පුද්ගල ශ්‍රෂ් අධකරණ விනිසருු මுள்ள හමුේ තුන්වனදිனටත් அது ආரம்ப වனா. මැ පෙ සම දිරි පත් කල නදපතිේ ම චරේ ප ජයි සු ද්‍රහතා වුවෙන් පෙ සිට ජාදපති ෙ ොමේ්ද සිල් හතා කරුණ දක්මින්යාාටේ ජනතාවගේ වෙදාහැක ලයේ ජනතාව තෝරපත් කරගත් ජනධිපති හරහා ක්‍රියාත්මක වන්න බව ආන්ටු ක්‍රම ්‍යවස්තාවහි සඳහන් කර ඇති බවයි. කොළම වරාය නග ආර්ථික කලාප සංකල්පේට එක්සත් ජාතික පක්ෂ සමකිච චන බලවක ඇතුළ පර්ශව විරෝධේ පල කරන නැති බව ඔහුප පින් පාතුන්න. මෙම පනත්කතුම් පත්ත පිබඳ රදි වටහගනීමම් හේතුවෙන් නොසන්සු තත්යක් කොද්ගත ඇති බද ඔහු පැවස්වා. එසේනම් මෙම ක්‍රියාවලයේ පවතින වරද කුමක් ඇයි ප්‍රශ් කළ ජනාධිපති නීතික්නවරයා වරාය නගර කලාපේ කටයුතු වලට අවසන් වශීෙන් ජනනාධිපතිවරයා වගකීමට බැඳී සිටින බවද පෙන් පාතුන්න. ජනාධිපතිවරයා පත් කරන අදාල්ල කොමිසමේ සසාමාජිකයන් සම්බන්ධයෙන් යම් අයිකු සෑහීමකට පත්වන්නේ නැතිනම් ඊට එරිහිබ නීතිම මේ පීවර ගත හැකි. ෝජිත කමිසමේ සාමාජිකයන් වශයෙන් විදේශකයන් පත්කරන බවට අනවශ්‍යභයක් නිර්මාණය කොට ඇැයි චෝද කළ රෝමේෂ්ද සිල්වා මහතා මහබැංකුවව ආයෝජන මණඩලේ වැනි ආයතන සඳහා ශ්‍රී ලාංකිකයන් නොබන පුදගලයන් පත්කර ඇති බවද සිහිපත් කලා එහිීග නිස්ු රෑාමතු කළ ප්‍රශ්නකට පිළිතුරදුන් ජනාධිපති නේතිඥ රොමේෂ්ද සිල්ව මහතාකයා සිටේ යෝජිත කොමිසමේ සාමාජිකයන්ගේ සුදුසුකම් සබදධ ගැටළුවක් ඇත්නම් ඕනෑම අයිකොට මෝලික අයිතිවාසිකම් පෙත්සමක් කොුණු ක හැකි බයි. ෝජත කොමිසමේ කටයුතු සිදු කෙරන්නේ ජනාධිපති අලුමත කරන ප්‍රධහන වැඩපිළිවෙලකට අනුවයි. එම වැඩ පිළිවෙල සංශෝධනයකිරීමටද ජනාධිපතිවරයාටද බලය තිබෙන බවයි රොමශ්ද සිදව බාතාපින් පාතුන්නේ. ජාතික ජහපත උදෙසා කොමිසම් වෙත සාමාන්‍ය විදහන මෙන්ම විශේෂ විදහන නිකුත්කිරීමේ බලය ජනප්‍රති සතුයි. මෙම කොමිසම ක්‍රියාත්මක බන්නේ සම්පූර්ණයෙන්ම ජනපතිගේ අධික්ෂණයයටතේ. යනුව යෝජිත කොමිසමට රටේ පවතින සෙසුමීති මගහැරගොස් කටයුතු කිරීමේ හැකියාවක් නැති බවකි රොමිෂ් සිල්වා බහතා එම කොමිසම රාජ්‍යන්ත්‍රණය සමඟ සමගමීව කටයුතු කරන බවද පැවසුවා. පෙත් සම් ි බාග තබ දුරටත්තවැත් වෙනවා කොළඹ වරයි නගර ආර්ථික කොමිෂන් සභා පලත් කෙඩුම්පද සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී බව ජේෂ්ට නතිය කලයානන්ද තිරාණගම මහතා පවසෙනවා. ොඹ රායනගරයෝසේ මුදල් විශදධී කරණයට මාවතක් විවෘත්ත කරන බවට සිදුකරන ප්‍රකාශ, සම්පූර්ණයෙන් පදනම් විරහිත බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ. ඇ ලාලකරීම් සඳහායි ොරු රාශියයක් පතුරුවනවා මේ කොමිසම් සවාට පත්කරන පුද්ජලයෝ චීනු පත් කරයිගේ මේ පනතෙක් කිසිම වගන්තියක නෑමතක් සහකල්. එක පැර ර යන කොමිස බ සමතක කර ද සසාමතක සතුව අයෝජනී මූල්්‍ය නීතිය තොරතුරු තාක්ෂණය ඉංජිනුවර් විද්‍යාාව ්‍යාපලෝ ජිනවුම් කරණයන ේත්‍රවල අදාළ දැන්නුවමත් නිපනත්වේ සහ පලපපුරද්ද සහ ජාතික සහ ජාත්‍යන්තර පිළිගනීම ඇති බඩව ගබල. එකක මි පත් කරන්නබෑ ඒ සඳ සුදුසුකම් තියෙන පුද්ජරය විතරයි පත් කනපු ලංගමති සමහරය කෙනෙක් කියලා තියෙනවා මුදල් විසුද්ධී කරනයට හො සල් යෝට ජාවාරන් කාරෙන්ට මේැක දොවල් යෘර්ත කරනයිති. ඒකත් සම්පෝර්න බොරුවක් දැනර්තත් ලංකාවේ විදේශී ආයජකන්ට සහන සසන්නන ස්නීතියක් මෙයට දැන්ට ක්‍රියාමකයි. ඒතමයි මේ මහ කොළබ ආර්ධි කොමිසම් සබා පනසට වඩා බොහොම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ජනමතට නැපුුරු පනතක්තමයි. කොළම් බරය නගරය ආර්ථයකොම ශබප පනස? අපේ සංවර්ධනයේ වේගවත් කරන්ඩ අවශ්‍ය වෙලා තිනවා. ඒ වේගවත් කරවීමට අවශ්‍යි කරන ආයෝජන ඉහලෙම්ම තියන සේවාන්සර නිියක්සෙල්ල ඉන්න විදේශ ආයෝජන ඒගුල්න්ගේ හේවාට සෙන්ඩ පලොම් බ්‍රාංච සෙන්ට්ප ලන්ක් ඒ ඇදගණන්ඩ් ඒක හරාපි පුළුවන් තවත් ෆාස්ට හක් එක ගොඩනා ගණ්ඩ ලෝක ආර්ථික ඇත් එෙක්ක වේගයෙන්. ඒකා බද්ධ වෙඩ. මෙන්න මේ කියන ෆාස් ටරැක් එක හැදීම තමායි ඇතවසෙන් මේ විශේෂ ආර්ථය කලාපේ අරමුණ වෙන්නේ. දැන් ඇයි ලංකාව සංවර්ධනය වීම මෙක්්තර පසුගාමී වෙන්නේ මකද හේතුව අපේ රට්ටේ තියෙනවා. ඒකට එරෙහිව බලපාන. ගොඩාක් නීතිරීති රෙගුලාාසි. මේ ප්‍රශ්න අපිට දැනවා වගේම ඊටොඩා ලොකු විදියටට මෙවා වාර්තාගත වෙලත් තියෙන. මේ සෑම වාර්තාවකින්ම දක්වන්නේ. ලංකාවේ තියෙන ආයෝජනයට සහ සංවර්ධනයට බාධාකාරීවන මේ නීතිරීති රාමුවේ තියෙන්න දුරුවලකම්. රටේ තියෙන දුරුවලසාහ ආකාරයක්ෂම නීතිරීති රාමුව පැත්තකට දාලා. පාස්ට්‍රැක් එකක් ගොඩන්නගීමට අවශ්‍ය කරන නීතිීතී ප්‍රතිපත්තිසාහ පරිපාලනම රාමු තමයි මේ විශේෂාර්ථ කලාපයක් කියලලා ගැන එක අපිට අමුතු දෙයක් වන්නාට ලෝකයේ රටවල්ලට මගේ අමුතු දෙයක් නෙමේ. ඉදිරි සතිකිහිප කොරුණ සම්බන්ධයෙන් අතිශයෙන්ම තීරණාත්මකයි. මේ වන විටත් ැඩිසත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත්වීමේ සීග්‍ර වැඩිවීමක් දක්නැට ලැබෙනවා. வாரசே அக்காவத்துல மீட்ட பெற නොවූ பிரபේதேයක් වාார்தாவிී ඇතිபවි, சௌ්‍යயாரක්ෂිත උපதேස් ඉகින්ம அக்காண்டவමபிිළිப்பதினලස ජனதாவட்டு தடிவு அவதர்ණே කரனபா. හලසාහදමිල් අලුත්වරුදු සමේදී ජම්යම් බපුද්ගලයන් ඒ සෞඛ්‍යය ප්‍රමවේදන්ට අනුගත නවී හැසිරිච්චාකාරයම හිතන ශ්‍රී ංකාවාසි නතාව දැක් ඉති මෙහි සමහර ප්‍රතිඵල දව සති දෙකකින් පමණ තමයි දකගන්නට හැකියාවක් ලැබෙන්නේ ඉදිරි සතිතුන මාසවැනි කාලය අපි නිිතාමත් වැදගත්වෙනවා ඒත් එක පිටරාටවල්ලලින් එන අපගේම ශ්‍රී ලංකිකයන් අතරින් සෑමදිනකම සැලකයුතු ප්‍රමාණයක් හොයි දසාධ්‍යයන් වශෙන් ඔවුන් ලංකාට පැමිණියම් පසු කරන PCCRරිීක්ෂණති ස්වාගනුල. ගලයුතු සියලුම ක්‍රමයන් අුගමනය කරමින් රටතුලට විධ ප්‍රේද පැමිණි වලක් පාගෙනීමගත්යුතු සිලම ක්‍රියමාග පයරන් තිබෙනවා. ඒ දිනේ දී මෙරටින් හදනාකත් සමස්ත කරුණ සාධ්‍යන් සංඛ්‍යාව තුන් සේ හැටහතා එන් විසි දෙදනෙකු විදේශකතවසිට මෙරට පැමිණි අයි. ඒ දිේද ආසාධත්‍යයන් වැඩිම සංඛ්‍යාවක් වර්තාබන, කොළඹ දිස්ශ්‍රික්කෙන්. එම සංඛ්‍යාව අනුහතරක් ගම් පා දිශ්‍රිකින් පනස්හතර දෙනෙ කුභර්තාාවන. සෙසු ආසාධිත්‍යන් එකසි පන අතර නා දිවේ සෙසු දිිස්්‍රික්ක වලිනුේ වාර්තාබන. වෙන පිට ශ්‍ර ලංකාවේ හදනානකත් සමස්ත කරුණ ආසාධත්‍යයන් සංඛ්‍යාව අනුහත්දහස් හරිසිය හැත්තෑයි දෙකක්. එන් අුතුන් දහස් පන්සේ හතලි හද දෙනක පූර්ණ සුවල බතිබෙනවා තවතුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛාාව තුන් දහස්තුන්සියක්. අප රට තුළත් මේ දක්කා වාර්ථාවච්ච රගීන් වාර්තා වුණු ආකාරය ඔන්ට රෝගේ වැලඳනු ආකාරය පොකරෝබිහි වුණු ආකාරය පිළිබඳව. අපි නැවතත් සමාලෝච්චනය කර බැලුවොත් නොෙක් විදේ පරිස. ඒකරාශීවෙන ස්ථානවල සාධවල්දී උත්සව අවස්ථාවල්දී. ඒවගේම මුාවරණය ගලවා සිටින නිසා ඒවගේම මීටර එක දුරස්ථභාවය පවත්තා නොගත්තු නිසා තමයි මේ රෝගීන් පැතිරීම සපොකරුව ඇතිවීම සිදවෙලා තියන්නේ. ඒවගේම ඉදිරයට පැමිණෙන වෙසක් උත්සවේදත්. අපිතාමත්ම ආගමික කටයුතුවලට බිතරක් සීමවෙලා ජනයා ඒකරාශී වන අවස්ථා මගහරිමින් වෙසක උත්සවයත් සමගන්න සිද්ධ වේවි. ර දහයින ධ්‍යා කය පහක් තුළ පුදගලයන් දසදහස් පන්සිය පහලොස් දෙනකු ඩෙරෝදහයින බැමන් සිටිනවා. ඒ දිනේ තුළ පිසිර් පරීක්ෂණ නවදහස් හාරසිය තිස්ස එකක් සිදුකරතිබෙනවා. බතික් හැර වෙනත් ස්සාරී ආනයිනය කිරීම සඳහා ඉඩ ලබාදීමේ රෙගුලාසියකට රජයේ මුදල් පිල්බඳ කාර්ක සභව අනුමැතිය ලබාදුන්න. එසේම දින එකසියාසුවක නයි පහසුකම් යටතේ, නානකාමර සනිපරක්ෂක කටටලඇතුළු එහා සමාන පෝසිලෙන් හෝ, චීන මැටියෙන් නිම කළ ද්‍රග්‍ය ආනහිනයට එම කාර්ක සභාවේ අනුමැතිය හිමිවති බෙනවා. ො වසංගත තත්ව හැබුවේ මෙරට රුපියල අව ප්‍රමාණවීම වැලැක්වීම සඳහා ආනයන සීම පැනවීමටයුතු කරුණ. ඇතැන් බහ්ඩ සඳහා දේශය නිෂ්පාදන ප්‍රමාණවත් නව මයන පදන මත නව රෙගුලාසි කිහිපයක් රාචේ මුදල් පිළබඳ කාරක සභවහමට ඉදිරිත් කරුුණ. ටයිල්ලානයින තහනම ඉදිරිටත් පැත්වෙන අතල් පාලිමන්තුමන්ත්‍ර මහචරි රජි බන්ඩා මතා මහිද පෙන් පාතුන්නේ ටයිල් ලානයින සම්බන්තිය මෙරට පවතින්නේ සමාකම් තුනකටසිීම මබූ එක අධකාරයක් බවයි. සංචර්ක වටලයාු මැති සහිත හෝටල් භර්ෂික ල්‍යාපදිංචි කාස්තුයෙන් මෙම භර්ි මත්තැන් බලපත්‍ර ගාස්තුෙන්ද සම්පූර්ණයෙන් නිදහස් කිරීමට පියවර කෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ දීවර පරේෂණ කටයුතු සඳහා සහය ලබාදීමට නෝර්වේ රජය එක්ව සිටිනවා. ඒ සඳහා වන අවබෝධතා ගියවසුමට දීවර අමත්‍යංශයේදී අත්සන්තබනා. නාර ආයතනය හා නොවෙෙහි සාගරික පරේෂණ ආතන, ශ්‍රී ලංකාවේ දීවර පරේෂණ කටයුතු සබඳව සහයුගිතාව අකන්දව ලබාදීම සඳහා මෙම කිවසුමට අත් සන්තූවාා. අමාත ඩක්ලිස් දේවන්ද රජ මාත්‍යකංචන වෙජ්ෙසකර ශ්‍රී ලංකාවේ නොවේහි තානාපතින, ක්‍රීනා උරේනු එස්කඩල්, නාර ආයතනය සභාපති, මහච්චාර්ය නවරත්න රාජාන මමාත්මත්මින් එමවස්ථාවටෙක් වනාා ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථක සංවර්ධනයට දීවට අංශේ දායිකපතයෙන් මෙමකින් වඩත් පලදායිව ලබාකිනීම අපේක්ෂාවයි. පත් සමඳින්ස්වාදින් රූපහණ මධ්‍යානකොත්විකාශය නිමාවට පත්වනපා උඹට සුභ දමසා.